වඳුරු ප්‍රශ්නය ගැන ඇත්තටම මේ රටේ ඉස්සෙල්ලම කතා කරපු කෙනා මම. ලෝකේ එකම රට මම දන්න විදිහට රටේ මිනිස්සු බඩගින්නේ ඉඳලා මිනිස්සුන්ට කන්න දෙන දේ සත්තු කන රට ලංකාව තමයි. ඔබේ දුවව පුතා රටේ ජනාධිපති වෙන්නවා දකින්න එක ඔබ කැමති දෙයක්ද නැත්නම් ඔබතුමාගේ එහෙම හීනයක් තියෙනවා? ඌට හොඳ අනාගතයක් සඳහා මම හැම වෙලේම අත දෙයක්. බුද්ධ දර්ශනයේ ඔබේ ජීවිතයට ලබාගත් වටිනම දේ මොකක්ද? පන්සිල් රකින්න සමාජයක් හදාගන්න පුළුවන් නම් අඩුම වශයෙන් මම හිතනවා හොඳ රටක් ගොඩනගන්න පුළුවන් කියලා. Quick chat with Sachini. Quick chat. දේශපාලනයේදී ඔබ වඩාත්ම තෘප්තිමත්ව සේවය කරේ සෞඛ්‍ය ඇමති, මහවැලි සහ පරිසර ඇමති, ආරක්ෂක ඇමති, එහෙමත් නැත්නම් ජනාධිපති වශයෙන් කටයුතු කරමින් ඉන්නකොටද? එතකොට වඩාත්ම තෘප්තිමත්ව සේවය කරේ? වඩාත්ම තෘප්තිමත්ව සේවය කළේ කෘෂිකර්ම ඇමති කාලේ සහ සෞඛ්‍ය ඇමති කාලේ. ජනාධිපතිවරයා වශයෙන් නෙවෙයි. ජනාධිපතිවරයා වශයෙන් ඒක වෙනම ඇමති ධූරයකට වඩා වෙනස්. ජනාධිපති ධූරයත් ඉතාම ආශාවෙන් කැමැත්තෙන් තමයි මම කරේ. ජනාධිපති වශයෙන් සේවය කරද්දී ඔබ ගත්ත වැරදි තීරණ තියෙනවද? වැරදි තීරණ කියලා සමහරලාවට සමාජය තුළ නොයෙකුත් විවේචන තියෙනවා. ඒක ඕනම දේශපාලඥයෙකුට එන දෙයක්. නමුත් ඒ පුටුවේ වාඩි වුණාම එන ප්‍රශ්නත් එක්ක සමහරලාවට ගන්න තීන්දු රටට පේන්න පුළුවන් වැරදි කියලා, සමහර දේවල් පේන්න පුළුවන් හරි කියලා. ඉතින් ඒ නිසා ඕකේ දෙපැත්තම තියෙනවා දේශපාලඥයේ. මොකද ජනතාව කියන්නේ දැන් අපි ගත්තොත් ලක්ෂ 100ක් ඒගොල්ලන්ගේ අදහස් 100ක් තියෙනවා. එතකොට ජනාධිපතිවරයා කියන්නේ තනි බුද්ධලේ. ඉතින් ඒක නිසා අර ලක්ෂ 100 මත 100ක් දරනවා වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරද්දී ඔබට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වුණත් ක්‍රියාත්මක කරන්න බැරි වුණ දෙයක් තේනවාද? ඇත්තටම පැහැදිලිවම ක්‍රියාත්මක කරන්න වුමනා ඇතැම් බොහෝ දේවල් මට කරගන්න බැරුව ගියා. නොයෙකුත් බාධාවන් රාශියක් ඒ කාලේ මට තිබුණු නිසා. ලංකාවේ ඔබ කැමතිම ජනාධිපතිවරයා කවුද? ලංකාවේ මම කැමැතිම ජනාධිපතිවරයා කියලා කිව්වොත් හිටපු ජනාධිපතිවරුන්ගෙන් ජනාධිපතිවරයෙක් පිළිබඳව මට ඇත්තටම කියන්න පුළුවන්කමක් නැහැ. ලංකාවේ රාජ්‍ය නායකයෝ නම් 1947 ඉඳලා ගත්තා මට කියන්න පුළුවන්. දැන් ජනාධිපතිවරු දැන් මේ වෙන විට මම 6 වෙනියා, ඊළඟට 7 වෙනියා හිටියා, 8 වෙනියා හිටියා. එතකොට JR ජයවර්ධන මහත්තයාගේ ඉඳලා මේ ජනාධිපතිවරු 8 දෙනා චරිත 8ක්. නීති පොත කොහොම තිබුණත්, ආනුක්‍රම ව්‍යවස්ථාව කොහොම තිබුණත්, ඒ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ක්‍රියාකලාපය සහ චරිතය, ඔහුගේ සිතුම් පැතුම්, ඔහුගේ ආධ්‍යාත්මික தත්ත්වය වඩාත්ම බලපානවා මේ තනතුරේ වැඩ කිරීමේදී. ඒක නිසා JR ජයවර්ධන මහත්තයන් ඉඳලා අද දක්වා ගත්තාම ජනාධිපතිවරු 8 දෙනෙක්, මේ 8 චරිත 8ක්. මේ දවසේ වඳුරු ප්‍රශ්නයක් තියෙනවානේ. මේ වඳුරු ප්‍රශ්න ගැන ඔබතුමා මොනවද හිතන්නේ? මේමයි, මේ වඳුරු ප්‍රශ්නය ගැන ඇත්තටම මේ රටේ ඉස්සෙල්ලම කතා කරපු කෙනා මම. ඒ කියන්නේ මම කෘෂිකර්ම ඇමති කාලේ මම සමීක්ෂණයකුත් කළා ලංකාවේ රිලව් වඳුරු කොච්චර ඉන්නවද කියලා. ඒ කාලේ හිටියා ලක්ෂ 11ක් විතර. මම දන්න විදිහට දැන් ලක්ෂ 30ක් විතර ඉන්නවා කියලා තමයි දැනගන්නට තියෙන්නේ. මේ ප්‍රශ්නේදී මම සමහරවිට ජාත්‍යන්තර සමුළු වලට ගියාම ලෝකේ රාජ්‍ය නායකයොත් එක්ක ඒ තියෙන නිල කටයුතු අවසන් වෙලා සමහරවිට තේ එකක් බොනකොට, කෑම කනකොට අපිව සාමාන්‍ය ඔයාලා අපි වගේ හැමදේම කතා කරනවානේ. රටවල් වල අභ්‍යන්තර තත්ත්වයන්, ජාත්‍යන්තර ප්‍රශ්න, පෞද්ගලික රටවල් වල රාජ්‍ය නායකින්ට බලපාන තියෙන ප්‍රශ්න කතා කරනවා. එතකොට මම ජනාධිපති 16 ඉඳලා ඒ අවස්ථාවල්වලදී විශේෂයෙන් මම අප්‍රිකාවේ රටවල් කීපයකට ගිය වෙලාවේ, මොකද අප්‍රිකාවත් හුඟක් දියුණු සංවර්ධනය අඩු ප්‍රදේශයක්. ඒක නිසා මම රාජ්‍ය නායකයන් කීප දෙනෙක්ගෙන් අහපු දෙයක් තමයි මේ වඳුරන් විතරක් නෙවෙයි, රිලව්න් විතරක් නෙවෙයි, දැන් අපේ රටේ ගත්තාම වඳුරෝ, රිලව්, අලි, ඒ වගේම මොනරු, ඒ වගේම ඌරා, ඒ වගේම වෙනත් සත්තු, මුවා පවා මේ හැම එක්කෙනාම මේ ආහාරවලට විශාල විනාශයක් කරන්නේ. ලංකාවේ නිෂ්පාදනය කරන ආහාරවලින් 3න් 1ක් විතර
සත්තු තමා ගන්නෙ. ලෝකේ එකම රට මම දන්න විදිහට රටේ මිනිස්සු බඩගින්නේ ඉඳලා මිනිස්සුන්ට කන්න දෙන දේ සත්තු කන රට ලංකාව තමයි. අර මම රාජ්‍ය නායකව හම්බුණා මේ ප්‍රශ්නේ අහපුවාම ඕගොල්ලන්ගේ රටෙත් මේ සත්තු පිළිබඳව ප්‍රශ්නේ තියෙනවද කියලා. ඒ හැම රාජ්‍ය නායකයෙක්ම සමහර අය hina වෙලා ආයෙම උත්තර දුන්න ප්‍රශ්නයක් තමයි අංක එක මිනිසා. මිනිසාගේ ජීවිත ආරක්ෂා කිරීම සහ ඔහුගේ ජීවන රටාවට බලපාන සියලු යහපත් දේ කළ යුතුයි. හැබැයි ඒ දේවල් වලට බාධාවන් පැමිණෙනවා නම් ඒ බාධාවන් ඉවත් කළ යුතුයි. ඒක නිසා රටක මිනිස්සුන්ගේ ආහාර නිෂ්පාදනයට බලපානක් වෙන ජීවිත බලපෑමක් වෙන සත්තු ඉන්නවා නම් ඒවාට එක් පැත්තකින් වනජීවි දෙපාර්තමේන්තුව සහ සත්ව උද්‍යානය වැනි ආයතන එක පැත්තකින් සම්බන්ධ වෙන්න ඕන. ඒ අතරට කියනවා වෛද්‍ය විද්‍යාව අනුව සතුන් පාලනය කිරීමේ උපත් පාලන ක්‍රම තියෙනවා. ඉන්ජෙක්ෂන් ගන්න ඒවා එන්නත් කරන ඒවා ඒව කරන්න ඕන. හැබැයි ඒ කරලා ඒ වර්ධනය වැඩි නම් ජනතාවට හිරිහැර කරනවා ආහාර විනාශ කරනවා නම් කරන එකම දේ තමයි ඒ රටවල් වල ඒ වැඩි සත්තු මරලා දාන එක. නැවත ජනාධිපති සරසනට ඔබ ඉදිරිපත් වෙන්න කැමැත්තක් තියෙනවද? මෙහෙමයි, දැන් රටේ තිබෙන දේශපාලන තත්ත්වය අනුව අපි කාටවත් කියන්න බෑ ඉදිරියට එන්නේ ජනාධිපති වර්ණයක්ද පාර්ලිමේන්තු මැති වර්ණයක්ද කියලා. පාර්ලිමේන්තු මැති වර්ණයක් ආවොත් ඉස්සරහට, පාර්ලිමේන්තු මැති වර්ණයෙන් පස්සේ රටේ තිබෙන තත්ත්වය වෙන පැත්තකට යනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න පාර්ශවයකට වැඩි ජනමතයක් තියෙනවා කියලා පෙන්වන්න කරනවා. ඒක නිසා පාර්ලිමේන්තු මැති වර්ණයක් ආවොත් බොහෝ වෙලාවට දේශපාලඥයන්ගේ සහ සාමාන්‍ය මහජනයාගේ පුරවැසියන්ගේ අදහස් දේශපාලන මත වෙනස් වෙන තත්ත්වයක් ඇති වෙනවා ඒන ප්‍රතිඵලත් එක්ක. ඉතින් ඒක නිසා තවම අපිට කියන්න බෑ එන්නේ ජනාධිපති ඡන්දයක්ද පාර්ලිමේන්තු මැති වර්ණයක්ද කියලා. ඒක නිසා ඒන තත්ත්වයන් අනුව තමයි අපි පක්ෂයක් විදියට තීන්දුවක් ගන්නෙ. මම තනි තීන්දුවක් ගන්නේ නැහැ. අපි පක්ෂයක් විදියට සාකච්ඡා කරලා අපේ දේශපාලන මණ්ඩල මධ්‍යම කාර්ය සභා අපි තීන්දුවක් ගන්නෙ මොන විදිහේ මැතිවරණයකටද අපි මොන විදිහේ මුහුණ දෙන්නේ කියලා. ඔබේ දුව හෝ පුතා රටේ ජනාධිපති වෙන්නවා දකින්න එක ඔබ කැමති දෙයක්ද නැත්නම් ඔබතුමාගේ එහෙම හීනයක් තියෙනවද? මගේ එහෙම හීනයක් නැහැ. මගේ පුතා දැන් වයස අවුරුදු 30යි. එතකොට එයා පොළොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් ඉන්නවා. දැන් මම මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ මං ජනාධිපති වෙයි කියලා. මං ඇමති කෙනෙක් වෙයි කියලාවත් මගේ හිතේ තිබුණේ නැහැ. නමුත් ලංකාවේ විපක්ෂ නායක වෙන්නෙත් නැතුව අගමැති වෙන්නෙත් නැතුව ඇමතිකමෙන් කෙලින්ම ජනාධිපති වෙච්ච කෙනා මම විතරයි. ඉතින් ඒක නිසා එක එක්කෙනාගේ ඒක දේශපාලන දෛවය ඉරණම තමන් මං බෞද්ධයෙක් විදිහට විශ්වාස කරන දේ තමයි තමන් කරලා තියෙන කුසල් අකුසල් මේ හැමදේම බලපානවා කෙනෙකුට රටේ රාජ්‍ය නායකයා දක්වා යන්න. ඉතින් ඒක නිසා මගේ පුතා වුණත් ඔහුගේ ක්‍රියාකලාපය අනුව ඔහු අනාගතයේ වැඩ කරන ආකාරය අනුව තමයි ඔහුට අනාගතයක් තියෙන්නේ. ඉතින් ඔහුට හොඳ අනාගතයක් සඳහා මම හැම වෙලේම අත දෙනවා. බුද්ධ දර්ශනයෙන් ඔබේ ජීවිතයට ලබාගත් වටිනම දේ මොකක්ද? බෞද්ධ දර්ශනයෙන් ඇත්තටම වටිනාම දේ කිව්වහම බෞද්ධ දර්ශනයෙන් ඔබ අහපු ප්‍රශ්නය බොහොම දීර්ඝ මේ කරුණු රාශියක් තියෙන කාර්යයක්. අඩු වශයෙන් බෞද්ධ දර්ශනය තුළ බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරයට දශක කීපයක් තිස්සේ සමාජ විද්‍යාඥයන්, ආධ්‍යාත්මික නායකයන්, දේශපාලකයන් කතා කළ පන්සිල් රකින සමාජයක් හදාගන්න පුළුවන් නම් අඩුම වශයෙන් මම හිතනවා හොඳ රටක් ගොඩනගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි අභිධර්මය වගේ ගැඹුරට යන්නේ නැතුව අපි සරලව ගත්තොත් පන්සිල් රකින සමාජයක් හදාගන්න අපිට පුළුවන් නම් මේ රට හදාගන්න පුළුවන්. මීළඟට එන්නේ මහමැතිවරණයක් වේවා ජනාධිපතිවරණයක් වේවා ඡන්දදායකින්ට ඔබට දෙන්න තියෙන පරිවිඩය මොකක්ද? ඡන්දදායකින්ට දෙන්න තියෙන පිළිතුර තමයි ඇත්තටම මීළඟට එන ඡන්දයේ කුමක් වුණත් ඡන්දදායකයෝ කියන්නේ අද බොහොම බුද්ධිමත් පිරිසක්. දැන් පෞගිය දශක කීපයේ අත්දැකීම් වගේම පෞගිය අරගලය වගේ දේවල් ගත්තාම රටේ ජනතාවගේ තුල තරුණ විශේෂයෙන්ම උගත් තරුණ පිරිස ඇතුළු සාමාන්‍ය ජනතාව තුළ ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඒක නිසා ඡන්ද දායකයාගේත් වගකීමක් තිබෙනවා ඡන්දයේ ඉල්ලන අයගෙන් ඊට සුදුසු පුජ්‍යලයාට ඡන්දය පාවිච්චි කිරීම.
දැන් වෙලා තියෙන්නේ මේ රටේ ඡන්දයක් ආපු වෙලාවට දේශපාලඥය පටන් ගන්නවා බඩු බෙදන්න ආහාර බෙදන්න සාරි දෙන්න ජංගම දුර හදලා දෙන්න ටයර් දෙන්න ඉතින් එතකොට මේ සමහරවට ගංගුලාය ඒ වර්ගන ඒව දුන කෙනාට ඡන්ද වෙනවා ඒකෙන් නිවැරදි මතයක් එන්නේ නැහැ හැබැයි අවසානයේ හැම කෙනාටම දුක් විඳින්න වෙනවා තමන්ට ලැබෙන පොඩි දෙයක් නිසා දැන් සමහර අය හාල් බෙදනවා මුළු දිස්ත්‍රික්කෙම හාල් බෙදනවා ඇත්තෙන් මේවා බෙදපු තරමින්වත් ජනතාව ඒ පැති වලට බර වෙන්නේ නැහැ නමුත් යම් ප්‍රමාණයක් ඡන්දේ පාවිච්චි කරනවා ඉතින් නමුත් ඒ වගේ අපි මතවාදී ලෙස එහෙම පහළට වැටෙන්න හොඳ නැහැ රටේ පුරවැසියා තමයි ප්‍රධානම වගකීම්තා තමන්ගේ රට ගොඩ ගැනීම සහ ගොඩ නැගීම සම්බන්ධයෙන් ඒක නිසා දේශපාලකයන් වැරදි කරනවා නම් දේශපාලකයන්ට පාඩම් උගන්වලා යහපත් රාජ්‍ය පාලනයක් රටක ඇති කරන්න ඡන්දදායකයන් නිවැරදි තීන්දුවක් දෙන්න ඕනේ ඡන්දයේදී ඒක තමයි ඉතා අවශ්‍ය දේ Quick chat with Sachini. Quick chat.